தேசம் நமக்கில்லை உலகில் திரும்பி செல்ல இயலாது. வேறொரு தேசம் நமக்கில்லை உலகில் திரும்பி செல்ல இயலாது. சேர்ந்து ஒன்றாய் நாடமைப்போம், ஒரு மனதாய் நாம் சிந்திப்போம். சேர்ந்து ஒன்றாய் நாடமைப்போம், ஒரு மனதாய் நாம் சிந்திப்போம். பலமும் நலமும் நிறை உலகின் புதுமை ஏமக்கே. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කෙරෙන රනිල්ට පුළුවන් ජනරැලි මාලාවේ හපුතලේ ජනරැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ලයින් කාමර ක්‍රමය අහෝසි කරමින් වතුකරේ ජනතාවටද සින්නක් කර ඉඩම් අයිතිය ලබා දෙන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. තවත් නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී ජනරැලිය ඇමතුවා. මම ආණ්ඩුව ගත්තේ මේ සියල්ලම හදන්න කියලා. ඔබ වෙනුවෙන් මේ ආණ්ඩුව ගත්තේ. දැන් ලයින් කාමරේ ඉන්න විශ්‍රාමගිය වැඩිහිටියාටත් ඇස්වැසුම දෙන්න තමයි අපි ක්‍රියා කරන්නේ. ඒක දෙන්න ඕනේ එයාට. දැන් වතුකරේ පඩි වැඩි කරගෙනත් යනවා. රුපියල ශක්තිමත් කරමින් බඩු මිල අඩු කරනවා. මුදල් එකතු කරලා පඩි වැඩි කරනවා. ඒක IMF සංවිධානයත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් හැම එකම එකතු වෙලා අපිට ණය දුන්න රටවල් 18 එක්ක දැන් එකඟ වෙලා තියෙනවා මේ ණය බර කොහොමද බේරන්නේ කියලා. අපිට IMF එකෙන් ඩොලර් බිලියන 3ක් ලැබිලා තියෙනවා. අර රටවල් 18 අපිට ණය ගෙවන කාලේ 20-42 වෙනකන් දික් කළා. ණය ගෙවීමේ සහනයක් දීලා තියෙනවා. ඒක වටිනාකම ඩොලර් බිලියන 10යි. මේ ගිවිසුම අනුව අපි ඉදිරියට ගියොත් අපි දියුණු වෙනවා. අපේ රටට අපනයන කර්මාන්ත ඇති කරන්න පුළුවන්. අදාළ නීති ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ ජනාධිපතිවරයින්ද තීරණය කරන්න ඕනේ මේක ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා. අනුරයි සජිත් කියනවා මේ ඔක්කොම වෙනස් කරනවා කියලා. මේ ආධාර ලැබෙයිද එතකොට? රුපියල් ආපහු කඩා වැටෙයි. ඩොලරයකට රුපියල් 400-450 තියෙයි. කැමති දෙයකට අන්න ඒකයි තීරණය කරන්න තියෙන්නේ. ලයින් කාමර ක්‍රමය අපි අහෝසි කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලේ ලයින් කාමර තියෙන වටේ තියෙන ඉඩම් සියල්ලම අපි ආණ්ඩුවේ ගම්මාන හැටියට සලකමු. ලයින් රූම් තියෙන අයට සින්නක් කර අයිතිය දෙන්නම් ගෙවල් හදන්න. සමහර තැන්වල තනි තට්ටුවේ හදයි, සමහර තැන්වල තට්ටු දෙකක් හදයි, සමහර තැන්වල තට්ටු තුනක් හදයි. ඒකට ඔයගොල්ලෝ ගමේ කොටසක් වෙනවා. වත්තේ කොටසක් නෙමෙයි. ඉතින් ලයින් රූම් ක්‍රමය, වැවිලි ආය ක්‍රමය අපි නැති කරනවා. ඒක කෘෂි නවීකරණයේ කොටසක්. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දෙන්න. මොකද මේ වෛද්‍ය පහසුකම් සිංහල අයට පමණක් නෙවෙයි, වතුකරේ තමුන්නාසලා සියලු දෙනාටමත්, මුස්ලිම් ජනතාවටත් මේ සියලු පහසුකම් ලැබුණේ. එවැනි හොඳ සෞඛ්‍ය පද්ධතියක් අපිට දෙන්න පුළුවන් වුණේ ජනාධිපතිතුමාගේ අනුග්‍රහය නිසා. බදුල්ල රෝහලේ හදවත් සැත්කම් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මගේ ඉල්ලීම අනුව එතුමායි පහුගිය අයවැයෙන් එක ලබා දීලා ඒ අඩුපාඩුවත් අපිට මඟහැරලා දුන්නා. එතුමාට අපි ණය ගැති. ඉඩම තියෙනවා, අපි ජීවත් වෙනවා, හැබැයි අයිතියක් නැහැ. එක්කෝ බලපත්‍රයක්, එහෙම නැත්නම් බලපත්‍රයකුත් නැහැ. එක්කෝ LRC මොකක් හරි, එහෙම නැත්නම් වෙනත් ඔප්පු ජාති 11 දෙකක් තියෙනවා රටේ. මේවත් එක තමයි. හැබැයි උරුමයෙන් සින්නක් කර ඔප්පුවක් ලබා දෙන්න එතුමා සැලසෙනවා. පවුල් ලක්ෂ 20කට සින්නක් කර ඔප්පුවක් ලබා දෙන්න දැන් අවශ්‍ය කටයුතු කරනවා. ඒක නෙමෙයිද වියුත්තේ? ඔබට ඔබේ අයිතිය, ඔබේ උරුමය ලබා ගන්න අවශ්‍ය කටයුතු තමයි මේ වෙනකොට කරන්නේ. ඒකට දැන් අවශ්‍ය පිඹුරුපත් හදලා දැන් 7 ලක්ෂ ගානක දීලා ඉවරයි. ඊළඟ වසර 5 දී ලක්ෂ 20ක මේ ඔප්පු ටික ලබා දෙනවා ඔබ සියලු දෙනාටම.